දැම්මට යන්න තියෙනවා පන්සල් කිහිපයකටත්. මොකද අපේ නායක ස්වාමින්වන් වහන්සේලා පූජා ප්‍රසාදින් වහන්සේලා කරුණා කළ අපිට කතා කරන්න විශේෂම මේ පැය 48ක දවස් දෙක ඉස්පාසුවක් ඉසබුවක් ලබා දෙනවා. දැන් මේ අවස්ථාවේදී මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හාමුදුරුව කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැන් අප සමග කතා කරනවා. අපට අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් සුභ අලුත් අවුරුද්දක්. එසේ මේවා ස්වාමීන් වහන්ස දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අලුත් අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නත් ඒ වගේම අර කොටුවේ සිටින ජනතාවට අලුත් අවුරුද්ද සමරීම වගේම මේ රජේ පාලන ප්‍රදේශ වලට ඒමට අවස්ථාව සැලසීමටත් තුවක්කු නිහඬ කළා තියෙනවා ස්වාමීන් වහන්ස. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කොයි වගේද? ඇත්තවසෙන්ම අපේ මේ අවුරුද්ද අලුත් අවුරුද්ද අපි හැමදෙනාටම බොහොම වැදගත් අවස්ථාවක්. මේ අවස්ථාව බොහොම සාමයෙන් සමගියෙන් යුක්තව හැමදෙනාටම අනුස්මරණය කරන්න අවස්ථාව සලසා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. අර උතුරේ මේ රස්වාදීන්ගෙන් බේරිලා රජයේ ප්‍රදේශවලට පැමිණලා ඉන්න ජනතාවට මේ අවස්ථාව අනුස්මරණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවල් වල නිලධාරීන් එකතු වෙලා ඒ සිද්ධ කරන කාර්ය මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ දවස් දෙක ඇතුළත අත වශයෙන් මේක මම හිතන්නේ සටන් විරාමයක්ම නෙමෙයි. මේ දැනට එතන ඒ කොටු වෙලා තිබෙන ඒ යුද මුක්ත කලාපයේ ඉන්න අසරණ සිවිල් දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා මෙහෙයුමක් සිද්ධ කරමින් සිටිනවා. නමුත් ඒ මේ දින දෙක තුල කිසිදු ආකාරයක මෙහෙවීමක් සිදු නොකිරීමට කටයුතු කිරීම මම හිතන්නේ බොහොම වැදගත් දෙයක්. මොකද මේ දවස් දෙක ඇතුළත අපේ රටේ ජනතාව කවුරුත් බලාපොරොත්තු වෙන්නේ සාමයෙන් සමගියෙන් යුක්තව මේ තමන්ගේ අලුත් අවුරුදු උත්සවය අනුස්මරණය කරන්න. ඉතින් අත වශයෙන්ම මේක ඉතාම වැදගත් අවස්ථාවක්. මොකද මේ දැනට මේ ත්‍රස්තවාදී රටෙන් තුරන් කරලා සම්පූර්ණයෙන්ම වගේ මේ ඉතාම සුළු පිරිසක් මේ ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට තියෙන අවස්ථාව එය ඉතාම සූක්ෂ්මව කළ යුතු දෙයක්. මොකද ආත්‍යන්තර බලවේග තියෙනවා තවදුරටත් මේ වෙලාවේ විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා මේ ලබාගත් ජයග්‍රහණ නැති කිරීම සඳහා. මේ නොයෙක් සංවිධාන මගින් සටන් විරාම ඇති කරන්න කියලා දේ අවසාන මොහොත දක්වා මේ අය කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ සටන් විරාමයක් කියලා එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ මේ ඉතුරු ටිකත් අවසන් කරලා මේ රට සම්පූර්ණයෙන්ම ඒකීය රටක් හැටියට නිදහස් රටක් හැටියට ජනතාවට සියලුම ජන කොටස් වලට සාමයෙන් ජීවත් වීමට අවස්ථාව සලසා දීමයි. ඉතින් ඒ කාර්යය තුළ ජනාධිපතිතුමා මම හිතන්නේ ලෝකේම ඉතාම දරුණු ත්‍රස්තවාදීන්ට මේ පරාජය කරන්නට අරගෙන තියෙන මේක පියවර ඉතිහාසගත වෙන පියවරක් හැටියටයි මම සඳහන් කරන්න කැමති වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ අපේ උදෑසන මේ අදහස ප්‍රකාශ කර බොහොම සිතින් පින් සිද්ධ වෙනවා. මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හාමුදුරුවෝ දැන් කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි දැන් මුණ ගැහෙනවා. ගරු ස්වාමින් වහන්ස මේ පැය 48ක් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ඒ වගේම අපේ නෑදෑයෝ දෙමළ ජනතාවට ඒ ඉසබුවක් ලබා දීමටත් ඒ කියන්නේ අවකාශයක් ලබා දීමටත් ඒ වගේම වෙඩි හඬ නිහඬ කිරීම තුළින් ජනාධිපතිතුමා අදහස් කරන්නේ ඔවුන්ට උත්සවය සැමරීම වගේම නිදහස සොයාගෙන ඒමට ඉඩකඩ සපයා දීමක්. මේ ගැන ඔබ වහන්සේ දරන අදහස කොයි වගේද? ඇත්තටම මේ අලුත් අවුරුද්ද අපට සුවිශේෂ අවුරුද්දක්. 30 අවුරුද්දක් මුල්ලේ අප මුළු මහත් ජාතියම මුහුණ පා තිබිච්ච බරපතලම ඡේදවාචකය තමයි ත්‍රස්තවාදයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන මේ තත්ත්වය. ඒ අනුව මේ 30 අවුරුද්ද තුල බලයට පත් වෙච්ච සෑම ජනනායකයෙක්ම සෑම ආණ්ඩුවක්ම ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළත් අවසානයේ අනුවිච්ච ඇත්තටම ත්‍රස්තවාදයෙන් කිසිදා පරාජය කළ නොහැකි ඒ වගේම ඔවුන්ගේ
ඉල්ලීම් සියල්ලක් ලබා දී යුතු පිරිසක් බවට මානසිකව අපි වැටුණා. රජයේ මානසිකත්වයේ පිරිහී ගියා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේම මානසිකත්වයේ හොඳටම බිඳ වැටුණා. ඔවුන් කඩුව වලට කොටු වුණා. මේ තත්ත්වයේ ඇති තමයි සටන් විරාම ගිවිසුමක් ඇති කරලා. ඒ සටන් විරාම ගිවිසුමෙන් කොටි පාලන ප්‍රදේශ කියලා වෙනම පාලන ප්‍රදේශ වෙන් කරලා රජයේ පාලන ප්‍රදේශ කියලා වෙනම පාලන ප්‍රදේශ වෙන් කරලා ඔවුන්ගේ අවසර ලබාගෙන මිසක් ඒ පළාත්වලට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා. කොටින්ගේ පොලිසි, කොටින්ගේ උසාවි, කොලිස් කොටින්ගේ පොලිස් ප්‍රතිවරු, කොටින්ගේ හමුදා ප්‍රතිවරු, ඒ වගේම කොටි මුද්‍රණය කරපු මුදල්, ඒ වගේම මුද්දර ඇත්තටම වෙනම පාලනයක් සඳහා ඕන කරන සියල්ලක්ම සිද්ධ වෙලා අවසන් වෙලා තිබුණා. ඒ වගේම අද අපට පෙනෙනවා මේ ගොඩදාන ආයුධ කන්දරාව අරගෙන බැලුවම ඔවුන් මේ ඉල්ලම කියලා කිව්වේ උතුරු නැගෙනහිර දෙපළාත් විතරක් නෙවෙයි මුළු රටේම පාලන බලය අල්ලා ගැනීම තර ශක්තිමත් වූ ගොඩනැගී සිටියා. මෙන්න මේ බඳු වාතාවරණයක් ඇති තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති පදවියට පත් වුණේ. ඒ අතරේ එතුමා උත්සාහ කළා. එතුමා කීප වතාවක්ම මුළු ලෝකයටම පෙන්වුවා මම සාකච්ඡාවට ලෑස්ති, මම යුද්ධයට කැමති නෑ. ඒ නිසා සාමකාමී යුද්ධයට එන්න කියලා. එහෙම කියන්න කියන්න එසිටි සංවිධානයේ මොන තරම් බලවත් හිටියද කියලා කිව්වොත් ඔවුන් ඉතාම ශක්තිමත් විදිහට තව තවත් පහර දෙන්න පටන් ගත්ත අමානුෂික විදිහට. ඒ නිසා රටේ ජනාධිපතිවරයා ඇහිේට රටේ නීති හා සාමය ආරක්ෂා කරන්න බැඳී සිටින ආණ්ඩුවක් හැටියට රජයේ සිද්ධ වුණා දැඩි ක්‍රියාමාර්ගයක් අරගන්න ත්‍රස්තවාදී මේ රටෙන් තුරන් කළ යුතුයි කියන දැඩි අදිෂ්ඨානය. ඇත්තටම ත්‍රස්තවාදයට දේශපාලන විසඳුම් නැහැ කියන කාරණය මුළු ලෝකෙටම අවබෝධ කරලයි රටටම අවබෝධ කරලයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පියවර ගත්ත නිසා එතුමන්ට කාගෙවත් විරෝධයක් අප්‍රසාදයක් නැහැ මේ ගත ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා මේ ගත වෙච්ච ඉතාම කෙටි කාලයක් තුලදී නැගිනෙහිය ජයග්‍රහණය කරලා